අපේ හිතවත් මාධ්‍යවේදී මිත්‍ර උරුමි මැතිවරණ නීතිය අනුව ලාංඡනය වෙනස් කිරීමේ කාලය අවසන් සමගි ජන බලවේගයේ ලාංඡනය අද රාත්‍රියේ 7:30ට වෝටර්ස් එජ් හෝටලේ එළි දක්වනවා අපි කලින් කියලා තියෙනවා සමගි ජන බලවේගය අහම්මෙන් නැති වෙච්ච දෙයක් නෙවෙයි ඒක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරී මණ්ඩලයේ අවසරය ඇතිව ආරම්භ කරපු දෙයක් මාස 3ක් තිස්සේ සාකච්ඡා කරුවේ මේ සංධානය හදන්න ඉතින් මේ වෙලාවේ අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරී මණ්ඩලයේ අවසරය ඇතිව තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්මානීය නායකයා කෙරුවේ අගමැති අපේක්ෂකයා කෙරුවේ ඉතින් මේ තීරණාත්මක බොහෝතේ මම රණවීර වික්‍රමසිංහ මැතිතුමාට ආයාචනය කරනවා මේ සම්දාන නැමැති මල්වට්ටියට අත ගහන්න කියලා මොකද අපේ ආගමේ කියමනක් තියෙනවා උපන්දාසිත කරප පවුඩද වරක් වැන්දොත් කැළඹී කියලා. ඒක අපි නිතර මෙනෙහි කරන බණපදයක්. ඉතින් මේ තීර්ණාත්මක අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ නායකතුමත් පක්ෂයත් මේ සම්දානි නැමැති මල්වට්ටියට අත ගැහුවොත් පසුගිය කාලේ සිදුවෙච්ච අමනාපකම් අපි විතරක් නෙවෙයි මේ රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලියුම් එවලා තියෙනවා. මොකද අපි දන්නවා පළාත් පාලන මන්ත්‍රීවරුන් 99%ක්ම ඉන්නේ සමගි ජන බලවේගයේ සමග. පසුගිය සති දෙක තුන ඇතුළත අපි පළාත් පාලන මන්ත්‍රීවරුන්ට කතා කරුවා. අති බහුතරයක් 99%ක් ඉන්නේ සමගි ජන බලවේගයේ සමග. ඉතින් මේ ලියුම් එවලා තියෙන්නේ සමගි ජන බලවේගයට සහයෝගය දෙන ඒ මන්ත්‍රීවරු අධෛර්යයටපත් කරන්න. ඒ අය බය කරන්න. නමුත් මම ඒ පළාත් පාලන නියෝජිතයට දන්වන්න කැමති මා කලින් කිව්වේ වගේ සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරී මණ්ඩලයෙන් අවසර අර හදපු සම්දානයක්. ඉතින් සම්දානයට උදව් කරුවයි කියලා තමන්ගේ මන්ත්‍රීකම නියෝජිතකම නැති වෙන්නේ නැහැ කියන එක මම නීතිග්‍රහණයක හැටියට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඊළ තමුණ කලයි කාලංකාරමක ඈමාති වන්ද අරස